ආයුබෝවන් කවුරු හරි කෙනෙක් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ නෑ හරි බෑ හරි එහෙම නැත්නම් ඒ කරන යෝජනාව ප්‍රතික්ෂේප කිරීමක් හරි එහෙම නැත්නම් කීයටවත් ඒක කරන්නේ නෑ කීයටවත් ඒක කරන්නේ බෑ කියන එක ඔහුට කියන විදි කීපයක් තියෙනවනේ සමහර වෙලාවට කියනවා බෑ ඒක කරන්නේ නෑ කීයටවත් ඒක කරන්නේ නෑ කීයටවත් ඒක කරන්න බෑ හරි සරලයි වචන කීපයයි ඒක ප්‍රතික්ෂේප කරනවා නමුත් සමහර වෙලාවට හැමෝටම පොදු එකක් නෙමෙයි සමහර අයට කෙලින් උත්තරේ දී ගන්න බෑ ඇඹරෙනවා අර කීයටවත් කරන්නේ නෑ කියන එක කියාගන්න බැරුව වචන 30 40000 50000 නාස්ති කරනවා අර ටික කියාගන්න අර මුළු හැල්ලම අහගෙන හිටපුවාම අවසාන උත්තරේ මොකද්ද ඒ කියන්නේත් කීයටවත් කරන්නේ නෑ කියලා තමයි ඒ කියන්නේත් කීයටවත් කරන්න බෑ කියලා තමයි පෞරුෂ දෝෂයක් නිසා කෙලින් මූණ බරාගෙන ඇස් දෙක දිහා බලාගෙන කියන්න බැරිකමට තව පාටන්දර හැලී හුඟක් කිය කිය වටේ යනවා මෙහෙම කියන මාධ්‍ය සාකච්ඡාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවැත්ුණා මැතිවරණය සඳහා ආරක්ෂාව සහ පොලිසිය පැත්තෙන් අවශ්‍ය පහසුකම් සැපයීම කියන එක රජ්‍ය මුද්‍රණාලයාධිපති එක කතාවක් කියනවා එයා කියනවා මැතිවරණ කොමිසමට දන්නවා මෙතනට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා සහ පොලිසියටත් එයා දන්නපු බවකුත් කියනවා මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිතවම පොලිසියට දැනුම් දී තිබෙනවා මෙතන මුද්‍රණ කටයුතු සිද්ධ වෙනවා මැතිවරණයට අදාළව ඒ අනුව ආරක්ෂාව දෙන්න කියලා. දැන් මේ ආරක්ෂාව ප්‍රමාණවත් විදියට හම්බුනේ නැහැ කියලා රජ මුද්‍රණාලය අධිපති දිගින් දිගට මාධ්‍යට අනාවරණ කරනකොට මේ ගැන මාධ්‍යවේදීන් අහනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දුව හැලි ගොඩක් කියනවා. ඒ කියන්නේ අපි මේ ඡන්ද කරන්න කිසිම විදිහකට සහයෝගය දෙන්නේ නැහැ කියන එක. හැබැයි ඒක තල්දුවට කෙලින් කියාගන්න බෑ. තල්දුව හුඟක් කතා කියනවා. තල්දුව මේ එක 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 කතා කියන එක අපිට පහසුයි. පොලිසියේ අදහස මොකක්ද කියන එක පොලිස් ප්‍රතිගේ අදහස මොකක්ද කියන එක ආයතනයක් හැටියට පොලිසිය මොන ස්ථාවරයේ දින්නේ කියන කාරණාව ඉතාම හොඳට තේරුම් ගන්න. පොලිසිය නීති හා සාමය භාර රජයේ ආයතනය හැටියට බැඳිලා ඉන්නවා නීති හා සාමය ආරක්ෂා කරන්න. මැතිවරණයක් පවත්වනකොට පොලිසියට පැවරෙන රාජකාරි ප්‍රමාණයක් තිබෙනවා වගකීම් ප්‍රමාණයක් තිබෙනවා ඒ ටික පොලිසිය ඉෂ්ට කළ යුතු වෙනවා. තව 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 ආයතන වලට පැවරෙන වගකීම් සහ ඒ ආයතන කළ යුතු දේවල් තිබෙනවා. ඒ ආයතන වලට පැවරෙන බලයන් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට ඒ ආයතනයන් බැඳී තිබෙනවා. දැන් පොලිසිය මේ කතාව කියනකොට එක තල්දුව කියනවා මෙම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙනකොට පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ විභාගෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තීන්දුවකුත් තාම ඇවිල්ලා නැති නිසා ඒක එනකන් බලනවා කියලා. මං අහන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් මොකද්ද මේකේ තේරුම? පෙත්සමක් අරගෙන ඇවිල්ලා දිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහට ඕ. ඒ පෙත්සම විභාගෙමින් තිබෙනවා. ඒ පෙත්සම විභාග කිරීමේදී මේ දක්වා කිසිදු අතුරු නියෝගයක් කිසිදු අවසානාත්මක නියෝගයක් අධිකරණය දීලා නැහැ. අධිකරණය අතුරු නියෝගයක් හෝ අවසානාත්මක නියෝගයක් නොදුන්නා කියලා කියන්නේ එහෙම පෙත්සමක් තියනවද නැද්ද කියන එකවත් නොසලකා සාමාන්‍ය තත්වයන් යටදී කටයුතු කළ යුතු ආකාරයට මුද්‍රණාලය පොලිසිය මැතිවරණ කොමසාරිස් රජය ආයතන මිනිස්සු දුරයන්තරන පුද්ගලයෝ කටයුතු කරන්න ඕනේ. දැන් මේක මාර කෝලමක් වුණා. පෙත්සමක් උසාවියට ගිහින් දැම්මා. උසාවිය අතුරු නියෝගයක් හෝ අවසානාත්මක නියෝගයක් දී නොතිබෙන පසුබිමක වුණත් දැන් එකෙක් ඇවිල්ලා කියනවා මේ නඩුවකුත් යනවනේ. ඒකත් මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. කොහෙ තියෙන නීතියක්ද? කවද පටන් ගත්ත සංස්කෘතියක්ද මේක? උසාවියේ නඩුවක් යන පමණින් ඒකේ නඩු තීන්දුව මෙසේ වෙයියයි පූර්වෝපකල්පනය කරලා. ඒ කියන්නේ මේ තීන්දුව නිශ්චිතවම මැතිවරණයේ අත්හිටවන තීන්දුවක් බවට පත් වෙනවා කියලා. පොලිසිය පූර්වෝපකල්පනය කරලා මැතිවරණයේ අත්හිටවුවම හැසිරෙන ආකාරයට හැසිරෙනවා. Taman හිතන් ඉන්න තීන්දුව දුන්නා කියලා හිතාගෙන ඒ තීන්දුව දුන්නම හැසිරිය යුතු ආකාරයට අනික් ආයතන හැසිරෙනවා. රජ මුද්‍රණාලයත් ලියුමක් යවලා තිබුණා මැතිවරණ කොමසාරිස්ට එහා සමානම ලියුමක්. දැන් පොලිස් කාර්යයක් ඇවිල්ලා තව වගුලක් කියවනවා. උසාවිය නඩු අහන්න ඕනේ නෑනේ. ඔය සුප්‍රීම උසාවිය වහලා දාලා ඕකේ හාල් ගබඩා වී ගබඩා කරන්න ඕකේ. රුපියල් 100ට ගන්න ඒවා. පෙත්සමක් දැම්ම පමණින් ඒ පෙත්සම කෙනෙකුට හිතන්න පුළුවන් මට වාසි තීන්දුව එනවා කියලා. පැමිණිල්ලට හිතනවා පැමිණිල්ලට වාසියට තීන්දුවයි කියලා. විත්ත්‍ය හැමිටම විශ්වාස කරනවා විත්ත්‍යට වාසියට තීන්දුවයි කියලා. පෙත්සම විභාග කරලා ඔයම නැත්තම් නඩුවක් විභාග කරලා අවසානාත්මක තීන්දුවක් දෙන තුරු හෝ ඒ අතරමැද අධිකරණය ප්‍රකාශිතව තීන්දුවක් දෙන තුරු එම පෙත්සම මූලික කරගෙන විත්ත්‍යට විත්ත්‍යට හිතන ඒවයි පැමිණිල්ලට පැමිණිල්ලට හිතන මගුලුයි කරන්න බෑ. මගෙන උසාවිය මේ ගැන මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. මෙතනින් එහාට උසාවි වැඩක්ම නැති වෙනවා. උසාවියට කිම් පෙස්සමක් දානවා.
ඊට පස්සේ ඒ පෙත්සම ගොනු කළ පමණින් කට්ටියක් විශ්වාස කරනවා තමන්ගේ වාසියට ඉන්දුව හම්බුණා කියලා ඒ විදිහට වැඩ කරනවා තව කට්ටියක් විශ්වාස කරනවා නෑ තමන්ගේ වාසියට හම්බුනේ තීන්දුව කියලා හම්බෙන්න નિયમિત තීන්දුව කියලා ඒ පිළිවෙලට වැඩ කරනවා සුප්‍රීම සාවිය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා නේ විශේෂයෙන්ම මේ නඩුව අහන විනිශ්චකාරවරු ඔබට පැවරී ඇති බලය පිළිබඳව තමයි අනික් අය තීන්දුව తీරන ගන්නේ හරි ඒ කියන්නේ නඩු කාර්යෝ දෙන්න ඕනේ තීන්දුව පොලිස් කාර්යෝ දෙනවා මුද්‍රණ න්‍යාය අධිපති දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙනවා අර නෑ වුණත් පෙනේ පිප්පුවේ නැත්තම් කෙලින්ම ධර්මිටියටම බඳින බව සුප්‍රීම උසාවියේ නඩුකාර හාමුදුරුවරු හිතන්න ඕනේ. ඕගොල්ලන්ට කමක් නැති වුණාට ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ අඛණ්ඩ ආයතනයක්. පුද්ගලයෝ එනවා යනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියන අඛණ්ඩ ආයතනය ගෞරවණීය ආයතනයක් හැටියට පවතින. ඒක නිසා වහාම මේ පොලිස් කාර්යය, මේ මුද්‍රණ න්‍යාය අධිපතිලා වෙන මේ තනතුරු දරන මිනිස්සු සහ සිවිල් මිනිස්සු, දේශපාලන පක්ෂවල මිනිස්සු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පූර්වෝපකල්පනය කරමින් ඒ මත පිහිටා රජයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන්න ඕනේ ඕගොල්ලෝ. දැන් සුප්‍රීම මුසාවිය ඒ ගැන තීන්දුවක් නොදී තියෙන කොටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙහෙම එකක් දෙයි කියලා හිතලා ප්‍රකාශ කරනවා. හරි. හැබැයි සුප්‍රීම මුසාවිය දෙන්න තීන්දුවම තියෙනවනේ. හරි. FR එක. පාස්කුරි දා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන්මනේ. නිලන්ත ජයවර්ධන. ඕගොල්ලන්ගේ පොලිසිය දෙවෙනියා විනය පරීක්ෂණයක් යඳවන්න කියලා කීවෙනි කාරණාව හැටියටද 11 වෙනි නිර්දේශය හැටියට. සුප්‍රීම මුසාවිය නිර්දේශ කරලා තිනු. මං අහන්නේ සුප්‍රීම මුසාවිය ඕගොල්ලන්ගේ පොලිසියේ දෙවෙනියට විනය පරීක්ෂණයක් කරන්න කියලා නිර්දේශ කර තිබියදී ඒක අවසානාත්මක තීන්දුවක් හැටියට දී තිබියදී ඕගොල්ලෝ මොකද කරේ සුප්‍රීම මුසාවිය අවසානාත්මක තීන්දුවක් දීලා තියෙන කොටත් ඒ ගැන නොතකා හරපු අය සුප්‍රීම මුසාවිය අනාගතයේදී දෙතයි අපේක්ෂා කරන තීන්දුවක් සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නාසේ සලකා කටයුතු කරනවා මොන විකාරයක්ද මේක මේක රටක්ද ගුබ්බෑමක්ද ඊට පස්සේ ඩානගමගේගේ සිද්ධිය ඩානගමගේව මේ කියන දේවල් තෘප්ත වෙනවා නම් අත්තරංගුවට ගන්න පුළුවන් කියලා අත්තරංගුවට ගන්න අධිකරණයක ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඊට අවශ්‍ය සියලු මූලික සුදුසුකම් පහසුකම් තත්වයන් සම්පූර්ණ කරනවා තියලා කියලා ප්‍රකාශ කර තිබියදී ඩානගමගේ MSD ආරක්ෂාව යටතේ අපූර්වට ඉන්නවා ඒවා උසාවිය වල අවසානාත්මකව තීන්දුව වෙච්ච මචං ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒක ක්‍රියාත්මක කරන්න බෑ ඊට පස්සේ පාස්කුරි දා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව බලන්න පත් කරපු ජනාධිපති කොමිෂන් සභාව පොලිස් කාර්යෝ රොත්තක ගෙනල් ලියලා තියෙනවා විනය ක්‍රියා මාර්ග ගන්න කියලා එම හෙසල නිර්දේශ කර තිබියදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැහැ විනය ක්‍රියා මාර්ග ගන්නෙ නැහැ විමර්ශන කරන්නේ නැහැ කිසිම පියවරක් ගන්නෙ නැහැ අවසානාත්මක තීන්දුවක් දී තිබියදී පවා හැබැයි අවසානාත්මක තීන්දුව පේන්නේ නැති පොලිස් දෙපාර්තමේන්තුව ඉස්සර මේ පූජිත පොලිස් දෙපාර්තමේන්තුව කියනකට කැමති නැහැ ඒක මේ මම නිකන් අධ්‍යක්ෂ ජෙනරාල් වෙනවා නේ එහෙම බෑ ශ්‍රී ලංකා පොලිසිය මම පොලිස්පති කියලා දෙපාර්තමේන්තුවත් හොඳ වැඩි ඇත්තරම දැන් මේ හැසිරෙන හැටියට එතකොට අවසානාත්මක තීන්දුව ප්‍රකාශ කරලා තියෙනේ වගේ ඒ අනුව කටයුතු නොකරන පොලිසිය සුප්‍රීම මුසාවිය දී නොමැති නිගමනයකට එළඹ නොමැති තීන්දුවක් තම වාසියට තීන්දුව දුන්නා යයි පූර්වෝපකල්පනය කරමින් එලෙස් එම අවස්ථාවේදී හැසිරෙන ආකාරයට දැන් හැසිරෙන බවක් පේන්න තියෙනවා ඊළඟට කියනවා මේ ආරක්ෂාව දෙන්න ලෑස්තිලු මැතිවරණේ මුද්‍රණ කටයුතු ආරම්භ වුණාම දැන් නඩුවක් එමත් තියෙන හින්දා ඒක මේ වෙන්නේ නැහනේ ආරම්භ වුණාම අපි දෙන්නා මුද්‍රණ යාල අධිපති කියනවා දිස්ත්‍රික්ක 17කට අදාළ තැපැල් ශාන්ත පත්‍රිකා මුද්‍රණය කරලා ඉවරයි ඒ කියන්නේ පටන් ගන්නවා කියන්නේ කවද්ද කීයටද කොතනද ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25යි මැතිවරණ දිස්ත්‍රික්ක 22යි මැතිවරණ දිස්ත්‍රික්ක 22න් මැතිවරණ දිස්ත්‍රික්ක 17කම තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා ඉවරත් වෙලා කියලා මුද්‍රණ න්‍යාලය අධිපති කියනවා. ඒ කියන්නේ ඉතුරු පහත් වැඩ ඉවර වුණාට පස්සේ print කරලා බෙදරත් ඉවර වුණාට පස්සේ ඔයගොල්ලෝ එතෙන්ට ආරක්ෂාව දාන්න හිතාගෙන ඉන්නේ. තව මේ කියනවා මේ කියන්නේ 65ක් කියන්නේ එක එහෙන ලොකු ගාණක් 65 ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඔතන සත්‍යග්‍රහයක් වගේ කෙරුවා නම් මෙහෙමයි. ඔතන සත්‍යග්‍රහයක් කෙරුවොත් නම් බල්ලෙක්වත් එවන්නේ නැහැ. මොකද මිනිසු සත්‍යග්‍රහයක් කරලා මුද්‍රණාලයත් කඩලා ඒකට ගිනි තියලා ඒක විනාශ කරලා දානවා නම් ඊට වඩා ප්‍රීතියක් ආණ්ඩුවට නැහැ මේ වෙලාවේ. ඇයි? ආණ්ඩුවට කියන්න පුළුවන් අපි මොනවා වුණත් ඡන්දෙ තියන්න හිටියේ. මේ මිනිස්සු ඇවිල්ලා මේක මේ කඩලා දැම්මනේ. එහින්දනේ අපිට ඡන්ද තියාගන්න බැරි වුණේ කියලා. එහින්ද පැත්ත පලාතේ යනවා එහෙම නෙමෙයි ඈ. ඒ කියන්නේ මුද්‍රණාලය පැත්ත පලාතේවත් යන්න එපා.
ළඟින් ගියොත් කියන්න පුළුවන් මේ අරුම් මෙතන ළඟින් ගිය හින්දා තමයි අපිට මේක print කරගන්න බැරි වුණේ කියලා. ඒගොල්ලන්ට පාඩු ඒක කරගන්න දෙන්න. හැබැයි කොහොම නමුත් කොහේ හරි කොළඹ ගේන්න පුළුවන් 25ක් විතර උද්ඝෝෂණයකට 30 40ක් ගෙනලා සත්‍යග්‍රහයක් පටන් ගන්න. ඔය නැති 65 ඇවිල්ලා බහින හැටි බලන්න. පොලිස් කාර්යෝ 65ට වතුර ගහන ඒවා වුණනම් 65ක් ගෙනල්ලා පාත් කරයි. ඒ තරමට බඩු තියෙනවා. ඒ කියන්නේ උවමනාව තියෙනවා නම් මිනිස්සු ඒ ඒ තැන් වලට යොදවන්න ප්‍රමාණවත් පරිදි ඉන්න බව පොලිසිය මෑත ඉතිහාසයේ ඕනවටත් වඩා ඔප්පු කර තිබෙනවා. මේ ඡන්දේ නිදහසා සාධාරණව පවත්වන්න උවමනාවකුත් නැහැ. නිදහසා සාධාරණව කෙසේ වෙතත් මේ මැති වර්ණේ පවත්වන්නවත් උවමනාවක් නැහැ. ආණ්ඩුවට ඕනෙත් නැහැ. ඒ නිසා පොලිසිය මේ කියනවා මේ ග්‍රාමීය ප්‍රදේශයක මුළු පොලිස් ස්ථානයකම වගේ සෙනග මේකට යොදවන්න ඕනේ කියලා. ඔව් ඉතින් යකෝ ජාතික මැතිවරණය ජාතික මැතිවරණක ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරන්නේ. ඒව එහෙම මුද්‍රණය කරනකොට මේ මැතිවරණ රාජකා තීරණාත්මක මැතිවරණ රාජකාරියක් එතන සිද්ධ වෙනකොට එතන පොලිස් ස්ථානයකට සාමාන්‍යයෙන් අනුයුක්ත කරන පොලිස් බට ප්‍රමාණය අනුයුක්ත කරපම තියෙන වැරද්ද මොකද්ද? ඒක සැනකෙලියක්ද? ඒක සල්පිලක්ද? ඔය පෙරහැරවල වලට ඩියුටි දාන්නේ කංගාරම කීයක් ඩියුටි දැම්මද? පෙරහැරට जनराज पेहर के मुखद मगुलाटन तव एक निधस दिन दिशा प्रश्न इलन इलने ඕන තරම් මිනිසු දෙන්නේ ඒගොල්ලෝ ගාව හිටියා. හැබැයි මේ තීරණාත්මකම ජාතික කටයුත්තේ මේ මොහොතේ සිද්ධ වෙන එකට යොදවන්න තමයි බටේ නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ. ඊට පස්සේ මේ يعني ප්‍රමාණය මොකද්ද කියලා තීරණය කරන්නේ අපි. يعني පොලිසිය තමයි ප්‍රමාණය තීරණය කරන්නේ. ඒක වෙන කාටවත් කියන්න බෑ කියලා කියනවා. හරි. ප්‍රමාණය ඕගොල්ලෝ තීරණය කරගන්න. හැබැයි මුද්‍රණාලාධිපති සහ මුද්‍රණාලය तृप्ति मत प्रमाण आगती पोलिस तीरने के पोलिस पोलिस दम मुख दुराजकारी पोलिस पत्रिकारी मुद्रण दिपारक्षावधि अभी पोलिस दिखाल इन मुरट दिपेत्र इतिहास मेतिवर्ण राजकारी क्रियात्मक राज्य मुद्रण आलयाट सपेपु ආරක්ෂාවක් තියෙනවා වෙනදාට 70ක් දැම්මම නම් ඒක 65 වෙන්න පුළුවන් 75 වෙන්න පුළුවන් වෙනදා හැම මැති වර්ණයකදීම 65 70 75 දාපු තැනකට මේ පාර දෙන්නෙක් නම් දාන්නේ හතර දෙනෙක් නම් දාන්නේ පස් දෙනෙක් නම් දාන්නේ ඒක නිකන් පොඩි සෙට් වෙන්න නැති ගතියක් තියෙනවනේ ඔය මුද්‍රණාලයට සහ ඔය වෙන විශේෂ රාජකාරි වලට මිනිස්සු දාගන්න නැති වුණාට පොලිසිය හිටපු ඇමතිවරුන්ට හිටපු මන්ත්‍රීවරුන්ට හිටපු පළාත් සභා වල හිටපු සමහර අයට ඔ සභාපතිවරුන්ට අර එහෙම එහෙම. එහෙම නැත්නම් ප්‍රභූන් කියලා කැටගරි කරලා තියෙන අයට ත්‍රෙට් ඇසෙස්මන්ට් කරලා සමහර අය තැති ත්‍රෙට් එකක් නෑ. يعني ගිතර ගෑණිකින් අරන් වෙන කාගෙන්වත් උන්ට ත්‍රෙට් එකක් නෑ. එහෙම තියෙන අයට ත්‍රෙට් ඇසෙස්මන්ට් එකක් කරලා පොලිස් රාජකාරී 2 4 6 දාපුවා තියෙනවා. පන්සල් වල හාමුදුරුවෝ උත් එක්ක කී දෙනෙක් ඉන්නවද පොලිස් කාර්යෝ? ඊට අමතරව ගත්තම සිවිල් ආරක්ෂකයන් පොලිසියකට පුළුවන් සමහර රාජකාරී පොලිස් නිලධාරීන් తాවකාලික කාලයක් සඳහා එතනින් රිලීස් කරලා ආවරණ රාජකාරි වෙනුවෙන් ග්‍රාම ආරක්ෂක සේවය වගේවත් දාන්න. ඉතින් තාල තියෙනවනේ සිවිල් ආරක්ෂක සේවය වගේවත් දාන්න. සිවිල් ආරක්ෂක කීයක් පන්සල් මුර කරනවද? කීයක් පන්සල් වල මේ මේ කොන්ත්‍රාත් වැඩ කරනවද? කම්කරු වැඩ කරනවද? අතුපතු ගන්නේ, තනකොළ කපන්නේ, ඊට පස්සේ ඉදිකිරීම කරන්නේ, බණ කියන කරන්නේ, අනිත් ඔක්කොම කරන්නේ සිවිල් ආරක්ෂක අංශයෙන් මේ ලංකාවේ හුඟක් පන්සල් වල, හුඟක් ආගමික ස්ථාන වල. සාහමුදුරුවන්ගේ බිස්නස් ටික රන් කරන්න මේගොල්ලෝ. දැන් පොලිසියට මේ වැඩේ කරන්න බැරි නම් ප්‍රමාණවත් සෙනගක් නැත්තම් නිකන් ඉන්න සෙට් එකක් ඉන්නවා හමුදාව. පොලිසියට මුද්‍රණාලයට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න බැරි නම් ත්‍රිවිධ හමුදාවේ සහාය පතන්න කරනවා නම් කරන්න වැඩ හුඟක් තියෙනවා. හරි මේව මේ අපි මේ උපදෙස් දෙනවා වගේ කියන්න දෙයක් නැහැ. අපි ඉබඳන කොටත් පොලිසිය හිටපුවම උතන උඩ තනතුරු වලින් ඉන්නේ සමහර වෙලාවට. අවුරුදු 30 35 මේ පොලිස් දෙපාර්තමේන්තුවට නාකවිච්ච මිනිස්සු මැතිවරණ 25 30 කරලා අත්දැකීම් තියෙන මිනිස්සු. මේ මිනිසුන්ට මේ මැතිවරණ රාජකාරියක් කරන්න කොහොමද කියන එක මේ YouTube කාරයෝ එහෙම නැත්නම් මේ මාධ්‍යවේදියෝ වෙන මිනිස්සු කියලා දෙන්න දෙයක් නැහැ. උන් දන්නවා. උන් කරන හැටිත් දන්නවා. උන් නොකරන හැටිත් දන්නවා. වැඩේ කෙරෙන්න කරන හැටිත් දන්නවා. වැඩේ නෙකෙරෙන්න කරන හැටිත් දන්නවා. ඒ කියන්නේ ඔය තල්දුව එහෙම වැඩේ නෙකෙරෙන්න කරන හැටි අපිට පැහැදිලි කරලා දෙන්න ඇවිල්ලා. කොහොම නමුත් දැන් මේ දවස්වල විශාල බරක් දාලා රනිල් වික්‍රමසිංහ ඔසවා තබන්න. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න. ලොකු මහන්සියක් දරමින් ඉන්නවා ඒවා කැම්පේන් හැටියට. එහෙම නැත්නම් උපක්‍රම හැටියට ඉදිරියේදී කලෙලි බහින්න නියමිතව තිබෙනවා. නොවැම්බර් ජනාධිපතිවරණයකට යනවා කියන සූදානමකත් එක්කන දැන් රනිල් වැඩ කරමින් ඉන්නේ. කෙලිම ජනාධිපතිවරණයකට ගිහිල්ලා එයා දිනලා පහක් ගිහිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුව ඊට පස්සේ
පළාත් සභාව ඊට පස්සේ පළාත් පාලන ඔක්කොම ටික තමන්ගේ වාසියට තීන්දු කරගෙන එහෙම ඉන්න හුඟක් අය ඔහොම හින දැක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච වෙලාවේ කිව්වේ يعني ඉදිරි දස වසර ගෝඨාභය හරි එතකොට ඊට වඩා කෙලිකාරින්ට වෙච්ච දේවල් තියෙනවා කොහොම නමුත් දැන් මුදල් අමාත්‍යාංශ ලේකමුත් ගිහිල්ලා ප්‍රතිවර්ණ කොමිසමට ගිහින් කියලා දෙනවා මේ අත්‍යවශ්‍ය කටයුතු වලට විතරයි සල්ලි වියදම් කරන්න පුළුවන්. එහෙම නොවන ඒවා සම්බන්ධයෙන් මුදල් වියදම් කරන්න මුදල් ඇමතිගෙන් අවසර ගන්න ඕනේ. ඒක 2014 චක්‍රලේඛය ගහලා දෙනවා. ඡන්දයෙන් ප්‍රකාශයට පත් කරුවට පස්සේ ගහපු චක්‍රලේඛයක්. ඒක මුදල් ඇමති අනුමත කරොත් තමයි ඒක ගෙවන්න පුළුවන් කියලා. මුදල් ඇමති කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට පවර්ලා දීලා තිබෙන ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරන එක අත්‍යවශ්‍ය නොවන එකක් කියලා මුදල් ලේකම් කොහොමද බන් තීන්දු කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදී විවිධ තැන්වල මේ ඡන්ද අයිතිය මහජනයා විසින් පාවිච්චි කරන ආකාරය කොහොමද ඒක ජනයාට හම්බෙන්නේ කොහොමද ඒක ජනයා පාවිච්චි කරන්න ඕන කියන එක විධිවිධාන සලස්සලා තිබෙනවා ඡන්දය කියන එක රටේ මූලික නීතියෙන් ජනතාවට ලබා දීලා තියෙන එකක් රටේ මූලික නීතිය පිළිපිටවලා තිබෙන්නේත් ස්ථාපිත කරලා තිබෙන්නේත් රටේ ජනතාවගේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා එතකොට ඡන්ද අයිතිය කියන එක ඡන්දය කියන එක මැතිවරණ කියන ඒවා අත්‍යවශ්‍ය නැහැ කියලා බැහැර කරන්න මුදල් ලේකම් වගේ මේ ආණ්ඩුවේ පඩිගන්න රස්සාවක් කරන කෙකුට මොන නීතියක්ද ඒක ඒක කොහොමද කරන්නේ මැතිවරණයක් අත්‍යවශ්‍ය වුණ රාජකාරියක් කියලා එහෙම කැටගරි කරන්න කවුද අවසර දුන්නේ මොන න්‍යායක්ද මොකක්ද ආමං අහන්නේ ආයේ මේ රට මේක රටක්ද කුබ්බෑයමක්ද ලේකම් කෙනෙකුට අවිල්ල කියන්න පුළුවන් නම් මේ අත්‍යවශ්‍ය රාජකාරි වලට විතරයි සල්ලි දෙන්නේ මැතිවරණ කියන්නේ අත්‍යවශ්‍ය රාජකාරි නෙවෙයි බුදු සරණයි ඈ දෙක නින් මේ සල්ලි වියදම් කරනවා නම් මුදල් ලැබෙතිගේ අනුමැතිය ගන්න කියලා මේකක් ගහනවා නේ ඇයි ඒ රනිල් මේ ඔක්කොම කැට ටික Tamanට තල්ලු කරගන්නේ හරි හරි ඒක මේ ගහන්නකෝ චක්‍රලේඛයක් දැන් ඔයාට වියදම් කරන්න තිබ්බොත් නේ ඔයාට ප්‍රශ්නේනේ ඔයා චක්‍රලේඛයක් ගහන්න මේ සල්ලි වියදම් කරනවා නම් මුදල් ලැබෙතිගේ අවසර ගන්න ඕනේ කියලා ඔයා ගහන්න ආරක්ෂාව දෙන්න ඕන නම් මේ ආරක්ෂක ඇමතිගේ අවසර ගන්න ඕනේ කියලා ඔයා ඔයා ගහන්න ඔයාට ඇමතිගෙන් අවසර ගත්තොත් වෙන එකක් නෑ ඇමති ඔයා ගැන කෙලින්ම ජනාධිපතිවරයාගේ අනුමැතිය තියෙනවා නම් විතරයි මේක කරන්න පුළුවන් කියලා ඔක්කොම ඔයගලට ඔක්කොම මේ වෙලාවේ තියෙන ඒවා ටික මට දෙන්න. ඒ කියන්නේ සිරා නායකයෙක් නේ ඔක්කොම වගකීම් ටික සිරා නායකයෙක් නෙමේ ආණ්ඩු ක්‍රම වසාව දිනන ජනාධිපති මුක්තිය නිල තත්ත්වයේහිලා හෝ පුද්ගලික තත්ත්වයේහිලා නිලය දරන කාලයේදී කරනු ලබන ක්‍රියාවක් හෝ නොකර හරිනු ලැබීමක් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක නඩුවක් පවරන්නට බෑ ජනාධිපතිවරයාට එරෙහිව. ජනාධිපති ගෙන් අහලා තමයි සල්ලි දෙන්න ඕනේ කියලා කිව්වම ජනාධිපතිට හේලියුම වෝ ජනාධිපති ප්‍රතික්ෂේප කරලා යවනවා. සල්ලි දෙන්න බෑ. ඒතර මුදල් ලේකම් කියන මම මට බලය නැහැ. ඒක මුදල් ලැබතුමාගෙන් තමයි අනුමැතිය ගන්න ඕනේ. මම ඒක මුදල් ලැබතුමාට යවුවා. මුදල් ලැබතුමා තමයි ප්‍රතික්ෂේප කරලා යවුවේ. විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට මා බැඳී සිටින්නේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ මෙහෙයවීම යටතේ උපදෙස් අවවාද අනුශාසනා යටතේ අමාත්‍යාංශය කරගෙන යන්න. මං පරිපාලන නිලධාරියෙක් විතරයි. අවසානාත්මක බලය තියෙන්නේ ඇමතිට ඇමති බෑ කියලා තියෙනවා මට කරන්න දෙයක් නැහැ. මැතිවරණයට බාධා කෙරුවා හරි වෙන මොකක් හරි හරි කියලා අධිකරණ කටයුත්තකට යන්න කියොත් කාට විරුද්ධවද යන්න වෙන්නේ? මුදල් ඇමතිට විරුද්ධව. මුදල් ඇමති කවුද? මුදල් ඇමති ජනරජයේ ජනාධිපතිවරයාද වෙනවා. ජනරජයේ ජනාධිපතිවරයා මුදල් ඇමති කියන කැපැසිටියකින් හරි ආරක්ෂක ඇමති කියන කැපැසිටියකින් හරි කරපු දෙයක් හෝ නොකර හරි සම්බන්ධයෙන් උසාවියක් ඉස්සරහා ප්‍රශ්න කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ මැතිවරණය නවත්ත ගන්න අවශ්‍ය සියලුම අවසානාත්මක තීන්දු ගැනීමේ බලය තමන්ට පවරගෙන රනිල් වික්‍රමසිංහ අර මුක්තිය කියන කුඩෙන් ඒ සියල්ල ආවරණය කරගෙන ඉන්නවා. මම අම්මා ඔయిత වඩා තද්දට රෙදි අඳගෙන හිටපු අයගේ රෙදි ගලවලා තියෙනවා මිනිස්සු. හරි. ඔయిత වඩා විශාල ප්‍රාකාර බඳගෙන හිටපු මිනිස්සුන්ගේ ප්‍රාකාර මිනිස්සු කඩලා තියෙනවා. ඔయిత වඩා විශාල කුඩ ඉහළගෙන ඒ වගේන් ආවරණය වෙලා හිටපු මිනිස්සුන්ගේ කුඩ හිල් කරලා ටොකු වෙනලා තියෙනවා මිනිස්සු. ඒ නිසා මුක්තිය කියන එක සසර වසන තුරු නිවන් දකින තුරු තමන්ට රැකවරණයක් හැටියට භාවිත කරන්න හිතාගෙන ඉන්නවා නම් රනිල් වික්‍රමසිංහ රනිල්ට කියන්න තියෙන්නේ රනිල් සමහර දේවල් මෙම ලතාවට සිද්ධ වෙනවා. සමහර ඒවා එකපාර සිද්ධ වෙනවා. තමන්ටෙහි විරෝධය එම ලතාවට සිද්ධ වෙයි. ඒ ලතාවට එන එක මම මේ පැත්තෙන් ලතාවට පාලනය කරන්නම් කියලා හිතාගෙන ඉන්නවන්නම් ඔබටෙහි විරෝධය ලතාවට එන්නත් පුළුවන්. ඔබට එරෙහි විරෝධය එකවර
පුපුරායන විරෝධයක් වෙන්නත් පුළුවන්. ජනමතය කියලා කියන්නේ ජනමතය. මේක අපි ගෝඨා බේට කියපු එකක්. ජනමතය එක්ක සෙල්ලම් කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකෙ බිහි වෙලත් නැහැ. බිහි වෙන්නෙත් නැහැ. අනාගතයේදී බිහි වෙන්න නියමිතත් නැහැ. ජනමතයට හිස නැමීම රාජනායකයෙකුට රාජනායකයෙක් හැටියට නෙමෙයි පුද්ගලික පුද්ගලයෙක් හැටියට තියෙන නුවණට හුරුම වැඩේ ඒක තමයි. පුද්ගලිකව ඕගොල්ලන්ට සිද්ධ වෙන හානි राज्य नायक हटियर मेन दैनिन्नी पुद्गलिक तमंग हटियर गोटाबी राजपक्ष गाला गोटाबी राजपक्ष वेदनाव चित्त प्रीडा इट पास तीन वेदनाव ओ कंपनी दैनिन्नी जनाधिपति गोटाबी राजपक्ष हटियट इवन गोटाबी राजपक्ष गोटाबी राजपक्ष हटियट अवसाने मोन तन तानांतर धरवात अवसाने प्रेषर पीडन तमन पुद्गलिक वेपैदरागन එනිසා මුක්තියට වහන් වෙලා වැඩ කරන්න පුළුවන් ජනාධිපතිට බලතල පාවිච්චි කරන්න පුළුවන් ජනාධිපතිට හැබැයි රිටර්න් එක එන්නේ ජනාධිපතිට නෙවෙයි රිටර්න් එක එන්නේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලික පුද්ගලයාට ඒක දරා ගන්න ලෑස්ති වෙන්න දැන් අපි සමහර ලාවට දකිනවා ඒගොල්ලක්ම් පව් ඇත්තටම ජනවරම් අති විශාල ජනවරම්කින් ජනාධිපති ධූරයට පත් වෙච්ච ජනාධිපතිවරයෙකු වටේ ඉන්නේ උන් හැසිරෙන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ඉඳ ගන්නවත් විවස්ථා ප්‍රතිපාදන පාවිච්චි කරලා එහෙම නැත්නම් පනත් වල තියෙන හිස්තම් පාවිච්චි කරලා විතර මන්ත්‍රීකමෙම පත් උනේද ජනතාවගේ වමනා විශ්ෂ්ට කරනවා නම් ජන මතය ජනතාව ඉල්ලා සිටින දේ ඉෂ්ට කරනවා නම් පැත්ත පළාතේ වද්ද ගන්නවත් එපා කියලා ජනතාව තීන්දුව කරලා තියෙනවා ඒ නිසා දැන් ඔය කලින් මහත්තයාගේ තිටියනේ කට්ටියක් ඔය සීරුමයි අරගලේ පටන් ගත්ත මුල් කාලේ කතා කරා මචං යදුවන්න පිසුද මචං දවස් දෙකක් ඉඳලා කුලගෙන යයි මචං කෑම දෙන්න වින්ඩ බෑ වහිනවා මචං අරවයි මේවයි කිව්වා ඊට පස්සේ සතියක් දෙකක් විතර ගියාට පස්සේ අතරම සෙනඟ අඩු වෙලා නිකම් මේක දී වෙනවද කියලා ප්‍රශ්නයක් ආපු වෙලාවල කිව්වේ මේ කෝඩෝ උඹලා අරගලේ අර බලපන් අතන අද 15යි හෙට කතා කරලා කියනවා ඊරා 24යි අනිත් ඊරා 11යි බං ගේට්ටුව ගාව හිටියේ අදී වශයෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ ජූලි 8 වෙනිදා රෑත් කිව්වා චන් ඕන්නම් 10000ක් 15000ක් කී පොලිසියෙන් 11000ක් දාලා දෙනවා පොලිසියයි හමුදාවයි එකට එකා ගන්න ගහලා ලෝබම් මචං උන් නවත්ත ගන්න හම්බෙන්නේ ආයේ හවරණ දඹුල්ල දිහා තමයි උන් අතර වෙන්නේ කියලා නන්දයා පිළිකන්නේ දුවලා යන තත්වයට පත් වෙන කර්ම ඒගොල්ලෝ විශ්වාස කරමින් හිටියා ඒගොල්ලෝ ඒගොල්ලන් උත්තර වට්ටගෙන හිටියා ඒගොල්ලෝ අනික් අයවත් රවට්ටමින් හිටියා තබා ඒගොල්ලෝ ජනාධිපතිවත් රවට්ටමින් හිටියා ඒ ජොකියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණිකුත් රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්නවා. එතකොට ඒ අලුත් ජොකියොත් රනිල් වික්‍රමසිංහට දෙන්නේ අර ගෝඨාභය රාජපක්ෂගේ ජොකියෝ ටික ගෝඨාභය රාජපක්ෂට දුන්න ආතල් එක. ඒ චූන් එකම තමයි රනිල් වික්‍රමසිංහට දෙමින් ඉන්නේ. ගෝඨාභය වටේ හිටපු අය දුන්න චූන් එකට ගෝඨාභය කොච්චර චූන් වුණාද රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ ඒ චූන් එකේමයි ඉන්නේ. සම පියාපත් ඇත්තෝ එක්ව පියාඹති. සම ධාතු ඇත්තෝ එකට එක් වෙති. සම ලක්ෂණ ඇත්තෝ එක හා සමාන ගමන් යති. ඒකට අකමැති නම් කරුණා කරලා ජනමතයට ඉඩ දෙන්න. අපි ආයතනසක හම්බෙමු. ගිහින් එන්නම්.